ప్రబలమైపోతే తమంగి బెరికం నిసా అనుంట కడదరాక్ వెన్న ఎంపా కేలా పుతా కాటవత్ కరదరయాక్ నిమే మై పుతే పుతా ఓ స్కూలే ఇన్న వసవర్తి అంట బయన మం పుతా స్కూలే ఎరిల ఎనక ఆరంభ గాట వేళ ఇన్నంకో హ మట బయత్తమ అత్తమడ దుక్ దెన్న అనే పుతే మీ నాకి మంగన మునుటదోయ తరం హితన్ని మాకి అస్దిక పియవెన్న కలి పుతా లుకు తెనకి ఇన్నవ దకిన్న తమై మాకిత్ ఎక్కమ బలాపురుత్తుమై పుతే Thank you.
අපි දැන් යමුද? ගෝපාලයා මම තව ටිකක් වෙලා ඉඳලා එන්න. රැබෝ එන්නත් ළඟයිනේ. මැරුණු මැරුණ බා. උංගයි නැගිටලා එන්නේ නැහැ. ඉන්නේ උන්ට ජීවත් වෙන්න විදිහක් බලපන්. බල අම්මා ඇඳන් හිටියේ වස්ත්‍රයක් උන්දේක ගලවලා දාලා ගියා. උන්දේට ඒ ගමන සැනසීමෙන් යන්න දීපන්. අනිත් එකෝයි මැරුණේ උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න ඕනි බං. උන්ට ඕන වෙලාවටයි එපා වෙලාවටයි කතා කරන්න හොඳ නෑ. එතකොට උන්ට උන් යන තැනකට යන්න බැරි වෙනවා. එතකොට තමයි ওই පිල්ලියක් වෙලා ඇඟට ගහන්නේ. දැන් අපි ඉස්සරහට මොකද්ද කරන්නේ? කියපන්. මම ඔබ කියන දේක් කරන්න. ඔබ ඉතින් කවදාවත් මං කියන දේක් ඇහුවේ නෑනේ. දැක්කනේ අන්තිමට කොල්ලගේ අපලේ දෙගුණේ උනේ. ඌට ඇති අපලයක් නෑ බං. ඇත්ත අපලේ තියෙන්නේ අපි දෙන්නට. ඇත්තද පියසිලි මාමා මුදලාලට කඩේ විකුණුවයි කියන්නේ? ඔබට කවුද කිව්වේ? නෑ නෑ මම නම් හිතන්නේ කවදාත් පියසිලි මම එහෙම දෙයක් කරයි කියලා. අය නෝබට් කිව්වේ? බලමුකෝ. මාලනී ඔබට බැරිද බං අපේ ගෙදර ඇවිල්ලා නවතින්න? අන්දකොලු ඌ ගැන පිළිවෙලක් කරන්න මට දවස් දෙක තුනක් දීපන්. අම්ම නැති වෙච්ච හින්දා ඌංග දුකින් ඉන්නේ. මම ලබන සතිය කඩේ පටන් ගන්න. බලමුකෝ දැන් ගෙදර යා. තව වැඩ තියෙනවා. Thank you.
සිරිදස පොඩි අඩියක් ගාමු. අනේ ඉතින් මං ඔබට නෑනේ. නෑ ඉතින් මං කියන්නේ අපිව පාවිච්චි කරලා කොහමද උදේට ඉස්කෝලේ ගිහිල්ලා ළමයින්ට පන්සිල් දෙන වැඩ අරවා මේවා කරන්නේ. බෑනේ. අනිත් එක මේ මලගෙදරට ආපු ළමයිනුත් හැමතැනම ඉන්නවනේ. අපිට නම් ඉතින් අද බොහොම ශෝක දවසක්. මොකද අපේ රණසිංහයා අසරණ කමේ පතුලටම වැටුණා. ඌට ඉතින් ආයේ මේ කපේ ගොඩේමක් නැහැ. ඉවරටම ඉවරයි. නැද්ද මං අහන්නේ? දැන් එතකොට අද සමරන්නේ මේ රණසිංහගේ පවුලේ මලගමද? අන්න වචනේ. අන්න නියම වචනේ පෑන්න. ඒක තමයි වචනේ. මේ මුදලාලි කට තිබුණ පළියට කතන්දරා දන්න එපා. මිනිස්සු මැරෙනවා, උපදිනවා. ඒවා අපිට නතර කරන්න පුළුවන්ද? මැරිච්ච එක මල. දැන් තියෙන්නේ අපි කල්පනා කරන්න ඕනේ මේ දරුවෝ ජීවත් වෙන්නේ කොහොමද කියලා. උන්ගේ අම්මා මල. අම්මාගේ හිටපු ආත්තම්මත් මල. දැන් කවුද මුන්ට කෑම වේලක් ගෙනත් දෙන්නේ? අනික මේ අන්ධ කොළුවත් ඉන්නවනේ බං. ඒකනේ කියන්නේ මුදලාලි. දැන් කවුද ළමයිගේ අධ්‍යාපනය ගැන බලන්නේ? කවුද? දැන් ඉතින් රණසිංහට තියන්නේ අර මාළනියව කසාද බැඳගන්න. මුදලාලි මේ ඉන්න තැන බලලා කතා කළොත් තමයි හොඳ. ඇයි බං? උන් දෙන්න නටපු විගඩන් නොදැකෙක් ඉන්නවද මේ ගමේ? දෙන්න විගඩන් නටපු ආවේ. ඒත් මේ රටේ ලෝකෙ මිනිස්සු විනාශන වැඩ කරන්න බෑ. මේ මුදලාලි මේ මේ මාළනී කියන්නේ ළමයිගේ පුංචි අම්මද? හා පෙලක් වෙලාවට ওই ළමයි ටික ඌගිට පුංචි අම්මා කියලාත් කතා කරනවා. පෙලක් වෙලාවට නැන්දේ කියලාත් කතා කරනවා. ඔය මාළිනියා ඔය කොළුව gederi ඉන්නවට කැමති වෙලා හිටියේ නැහැ. ඒකනේ රණසිංහයා ඔය කොළුව ගෙනිල්ලා වඩුමඩුවේ නතර කළේ. අන්න එදා ඉඳන් තමයි මේ ගෙදෙට්ට ඔය ඔක්කොම අපලාවේ. ඔය කොළුව තමයි මේ ගෙදරට හෙනේ. මේ ගෙදරට අපලේ. කොහෙද? ඒ පිල්ලි එලවන්න එදා තොයිලයක් නැටුවා. උඹල දුන්නද ඒකට ඉඩ? ඒ තොයිලියවරක් කරගන්න? ඈ? පිල්ලිය දෙන්න අර කොල්ලට ලෑස්තුණා විතරයි. සුමේ දැන් මොකද කරුවේ? කොල්ල වැදලා ගත්තා. දැක්කනේ? මොකද උනේ පිල්ලිට කේන්ති ගියා. පිල්ලිය ගත්ත නරබිල්ල හමුෙන්න ඕන් ඕක එතන වුණ සංගෙදිය. අනේ මුදලාලි මේ ඒ අහිංසක ළමයින්ට ඔය විදියට පවුකාර කතා කියන්න එපා. අපේ ලොකු සර් නම් කියන්නේ මේ ළමයි මල් වගේ කියලා. දෙයියෝ ළමයි දිහා බලනවා. ඔය යක්කුන්ට බෑ මේ ළමයින්ට ලං වෙන්න. සුමේද මාමේ අපේ ගෙදර ආයේ විතරක් ආයුෂී ඉවර වෙන්නේ. අපි ගිය ආත්මවල කරපව හින්දද? ඔව් මමත් හොඳට ඉගෙනගෙන ලොකු සර් වගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙනවා. අපේ අක්කා මම ඉතින් ඔයාලට බත් යන්න ඕනේ නේ.